ගුණ දරණි කතාවේ අන්තිම කොටසත් ඉතින් ළඟ ළඟම එනවා. නමුත් ඉතින් කවුරුවත්ම හිතුවේ නැහැ දරණි කතාව මෙච්චරටම ඉක්මනට ඉවර වේවි කියලා. ඒත් ඉතින් මේ වෙද්දි දරණි කතාව ඉවර කරන්න සිරු දේවල් සෝදානම් කරලා. ඔගොල්ලෝ ඉතින් දකින්න ඇති දරණ නාලිකාවෙන් පුංචි එපිසෝඩ් එකක් දාලා තිබ්බා අවසන් කොටස කියලා. ඒත් ඉතින් ඒකෙ තිබ්බේ අපි ගිය එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එකේ බලපු එපිසෝඩ් කෑලි කීපයක්. ඒ වුණාට ඉතින් දරණි කතාව ඉවර වෙන බවක් තමයි අපිටත් ආරංචි වුණේ. ඉතින් කතාවේ මේ වෙද්දි තරුමිනිට කරන්න බැරි දේ විනුලි කෙරුවා. ඒ කියන්නේ ඉතින් විනුලි තරුමිනිගේ කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් කළා. ඒ විතරක් නෙවෙයි ඉතින් විනුලි තරුමිනිට නැවතත් කම්පැනිය බාර දුන්නා. ඉතින් අපි හිතනවා මේ වෙනකොට මහලු නිවාසෙක ඉන්න තාත්තවත් තරුමිනි ළඟට ගණීවි කියලා. ඉතින් මේ වගේම විදුලි දිනුසයි දෙන එකතු වෙනවා. ඒ වගේම ඉතින් රෙහාසයි අයසුත් එකතු වෙනවා. ඒ වගේම ඉතින් අයස්ගේ හොඳම යාළුවෙක් වෙන තුමිරිජාන්ටත් කරදරයක් වෙලා හිටපු කෙල්ලට තුමිරිජාන්ම නැවත කැමති වෙනවා. හැබැයි ඉතින් කොරතොට මුදලාලිට නම් කිසිම සමාවක් හම්බෙන්නේ නැහැ. කොරතොට මුදලාලිට ඉතින් ජීවිතාන්තය දක්වාම හිර යන සිද්ධ වෙනවා. ඉතින් කතාවේ හොඳම විදියට මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් කතාව ගැන ඔබේ තවත් අදහසක් නම් අපේ වීඩියෝට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉතින් කතාවේ අන්තිම එපිසෝඩ් එක ගැන අපේ අදහසට ඔබත් එකඟයි නම් අපේ වීඩියෝවට අමතක නොකර ලයික් කරන්න. ඔබ තවමත් ඉතින් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඉතින් එහා පැත්තේ තියෙන bell icon එකත් all දාන්න අමතක කරන්න එපා. මොකද ඉතින් එවිට තමයි ඔබට අපි අලුතෙන්ම වීඩියෝවක් දාපු සැනින්ම නැරඹීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් එහෙමනම් නැවතත් අපි අලුත්ම වීඩියෝවක් අරන් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්.